මඩකලින් අරුන්දික පනාන්දු ගරු මන්ත්‍රීතුමා කතා කරේ. එතුමා ඉතාමත් පූර්ව නිගමනයක ඉන්නවා ඉදිරිපත් කරපු කරුණු අනුව මේ අප විසින් සැලසුම්කට දියත් කරන ලද ප්‍රහාරයක් කියලා. මා ඔබතුමාගෙන් ඊයේ ඇහුවා ඔබතුමා මට කියපු වෙලාවේදී එක නමක් හෝ මට කියන්න කියලා. ඔබතුමා ඒ වෙලාවේදී මට කිව්ව දේ තමයි එහෙම නම් කිසුවක් තමුන්වහන්සේ සතුව නැති බව. මම කතා කරාට පස්සේ බාධා කරන්න එපා. නෑ මගේ පොඩකින් පොඩකින් මගෙන් නැ කිව්වේ. ඔව්. අරුන් දෙක පෙනහඳ මෙතුමා. මට මම කාලය දෙන්නේ. මම කාලය දෙන්නේ. ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා මම ඊයේ කිව්වා ඔබතුමාට අපිට ගම්මට්ටමින් සම්බන්ධ වෙච්ච අය ඉන්නවයි කියලා. මම දැනුත් කියන්නේ ඒකයි. මම කියන්නේ මම ඔබතුමාගේ නම කිව්වේ නෑ. මම කිව්වේ ගම්මට්ටමින් සම්බන්ධ වෙච්ච තමුන්නාන්සලගේ නායකයෝ ඉන්නවා. ඒ සම්බන්ධයෙන් මොකද මේක ඉතාලම නරක නරකට ගිහිල්ලා තියෙන. තමුන්නාන්සලා තමුන්නාන්සලාට හොඳ සමාජ පිළිගැනීමක් තියෙන වෙලාවක තමයි මේක සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉතාමත් විනාශකාරී තරකට මේක ගිහිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි මම කියන්නේ මේ සම්බන්ධයෙන් තමුන්නාන්සලා ගම්මට්ටමින් මේ දේවල් වලට සම්බන්ධ වෙච්ච අය සම්බන්ධයෙන් තමුන්නාන්සලා ක්‍රියාමාර්ගයක් ගන්න. එහෙම නැත්නම් ගරු කතානායකතුමනි ගරු නියෝජ්‍ය කතානායක මම හිතනවා ඊයේ දවස පුරාමටත් අදත් අද ඉදිරියේදීත් මුළුමනින්ම අපව ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය දියත් වෙන බව මා දන්නවා. එනිසා ඔබතුමා ඔය මුලසුනේ වාඩි වෙලා මට මගේ කාලයේ නිසි පරිදි කතාව කරගෙනීමට අවස්ථාව ලබා දෙවි කියලා මම විශ්වාස කරනවා. ඔබතුමා ඊයේ පත්වීම අරගෙන කියපු කතාව ඇත්ත හෘද සාක්ෂිය කතාවක් නෙමෙයි ඒක. එහෙම නැත්නම් වංක කතාවක් නම් ඔබතුමා මට බාධා කරන්න ඉඩ දීවි. එසේ නැතු ඔබතුමා අවංකව නම් ඊයේ කරන ලද ප්‍රකාශය මට මගේ කතාව කරන්න අවස්ථාව ලබා දීවි. හරි. ඉන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි තා පැහැදිලිව දන්නවා 9 වෙනිදා අත් දෙකේලේ කාගේද අත් දෙකේලේ කවුද කියලාත් මං කියන්න තමයි ලෑස්ති වෙලා තිබෙන ගරු නියෝජ්‍ය කතානායකතුමනි. එනිසා අහගෙන ඉන්න සංගමයක් තියෙයි කියලා මම විශ්වාස කරනවා. හොඳේ. එනිසා මා කියන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට මේ රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ප්‍රචණ්ඩත්වයෙන් ඇතිතරම් බැටකාපු ව්‍යාපාරයක්. හරිද? 1988-89 පිළිබඳ දීර්ඝ විස්තරයක් මේ පාර්ලිමේන්තුවේදී කියනවා. අපි ඕන වෙලාවක දවස් 3-4ක් මේ පාර්ලිමේන්තුවේ ගැන විවාද කරමු අපි ලෑස්ති. අපි අපේ පැත්තෙන් සිදු වූ අඩුපාඩුකම් බාර ගන්නත් පැකිලෙන්නේ නැති දේශපාලන ව්‍යාපාරයක්. ඒ වගේම 1989 පසුව විශේෂම අපි 94 නැවත මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට අවතීර්ණ වූවාට පසුව අපි විශේෂයෙන්ම මේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යුහයේ ශක්තිමත් කරමින් ඒ තුළ රැඳෙමින් අපේ දේශපාලනය ඉදිරියට යා යුතුයි කියලා විශ්වාස කරන ව්‍යාපාරය. අපිට 1997 දී තමයි චම්මික සුදන්ත කියන සහෝදරයව කිරුළපනදි SB දිසානායක මැරේ විසින් ඝාතනය කරන්නේ. අපි ගල් කැටයක් අතින් ගන්න ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඊළඟ 1998 පළාත් සභා මැතිවරණයේදී මාතලේදී අපේ සිරිදේව සහෝදරයා ඝාතනය කරන මැතිවරණ ව්‍යාපාරයේදී අපි ගල් කැටයක් අතින් ගන්නේ නැහැ. ඊළඟට ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2002 වකවානුවේදී 2007 ගම්පහේදී මැතිවරණ ව්‍යාපාරයේදී විඩිතබල අපේ නන්දන බාලගේ සහෝදරයා ඝාතනය කරනවා අපි ගල් කැටයක් අතින් ගන්නේ නැහැ. ඒ වගේම 2008 2010 අම්බලංගොඩදී නයනවාරු අපේ නාගරික මන්ත්‍රීවරයා ඝාතනය කරන සජින් වාස්ගේ මර කණ්ඩායම් විසින් අපි ගල් කැටයක් අතින් ගන්නේ නැහැ. 2012 කටුවනදී අපේ නලින්ද ජයති සහෝදරයා කතා කරමින් හිටපු වේදිකාවකට ජිවුලම්පිටි අමරේ ඒ වෙලාව මාගාව ඡායාරූප තිබෙනවා නාමර රාජපක්ෂගේ ආරක්ෂකයෙක් කටයුතු කරපු ජිවුලම්පිටි අමරේ ඒ වේදිකාවට වෙඩි තිබනවා වෙඩි තබලා දෙදෙනෙක් ඝාතනය කරනවා අපි ගල් කැටයක් අතින් අතගත්තේ නේ. ඒ වගේම අනුරාධපුරයේ පළාත් සභා මැතිවරණයේදී 10 අගම හන්දියේදී බර්ට් ඉස්සනායක මර කණ්ඩායම විසින් අපේ දෙදෙනෙක් ඝාතනය කරනවා අපි ගල් කැටයක් අතින් අරගන්නේ මොකක් වෙනුවෙන්ද? මේ මැතිවරණ හැම මැතිවරණකදී පහේ පහුගිය කාලේ තමුන්නාසල මර කණ්ඩායම විසින් අපේ සහෝදර ඝාතනය කළා තිබෙනවා අපි ගල් කැටයක් අතින් ගත්තේ නැහැ. මතක තබා ගන්න. ඒ විතරක් නෙවෙයි
මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථාවට ගෙනෙන ලද ව්‍යුහය ඇඟිති 17 වෙනි සංශෝධනය 2001 දී ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම සඳහා ව්‍යුහයක් ඒ අපේ මැදිහත් වීමෙන් ගෙනෙන ලද සංශෝධනයක් අපි පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීම සඳහා අපි නීති පුවයි හැබැයි ඕගොල්ලෝ 2010 තුනෙන් දෙකේ බලය ආව විතරයි 17 අයින් කරලා 18 ගෙනාපු අය අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙනින් පිනීම් තුවය ඒ වගේම 2015 සඳහන 2015 යහපාලන ආණ්ඩුවේදී අපි විධායක සභාව නියෝජනය කරා යන් කවරක් ප්‍රතිසහනවේ 19 වෙනි සංශෝධනයත් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමාට මතක ඇති අපි මොනතරම් ඒ පිළිබඳ සංවාද කරාද කියලා එදා ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කිරීමෙන් 19 වෙනි පිනීම්ප ව්‍යාපාරයක් අපි තමුන්වන්සලා බලය ආව විතරයි විවස්ථාව ඒකාධිපති විවස්ථාවක් වෙනුවෙන් 20 වෙනි සංශෝධන ගෙනාපු අය කවුද ප්‍රජාතන්ත්‍රවාදී කවුද ඝාතකයි කාටද අවශ්‍ය වීති වෙන්නේ මේක ගරු නියෝජක කතානායකතුමනි අපිට වඩාත් වැදගත් දේශපාලන භූමිකාව මේක 1983 දී අපි කිසිසේත්ම සම්බන්ධ නොවුණු කළු ජූලියක් නිර්මාණය කරා කළු ජූලියට පහර දෙන්න ගියේ කවුද සිරිල් මැතිවුලා නන්ද මැතිවුලා කළු ජූලියක් නිර්මාණය කරලා අපේ පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවක් තහනමට භාජනය කරා ඒ වෙලාවේදී බොහෝ දෙමළ සහෝදරු ආරක්ෂා කරේ අපි අපේ දෙමළ සහෝදරු අපේ සිංහල සහෝදරු ආරක්ෂා කරා අපි ඒ වෙලාවේ ජාතික සමගිය වෙනුවෙන් පෙනහිටපු දේශපාලන ව්‍යාපාරය 1983 දී ජේ.ආර්. ජයවර්ධන තමන්ගේ ඉතාමත් වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක නැගීම සඳහා ප්‍රජාතන්ත්‍රවාදී අකුලමින් ආපු ගමන චන්ද කල්දාමි සරත් චන්ද්‍රයන්ට පහර දෙමින් විවියන් ගුණවර්ධනට පහර දෙමින් කම්කරුවන් එළිය 80 ජූලි වැඩවර්ජකෙන් ලක්ෂ 2ක් එළියට දමමින් චන්ද අකුලමින් 81 සංවර සභා මැතිවරණේ යාපනය පුස්තකාල ගිනි තියමින් ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනක් ගමන් කරමින් තිබුණා ඒ ගමනට ඇරිව කෙලින් හිටපු මිනිස්සු අපි එදත් 81 සංවර සභා මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් තරඟ කරපු මිනිස්සු අපි 1982 ජනමත විචාරණයට විරුද්ධව ඊනියා ජනමත විචාරණය විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණ ගිය මිනිස්සු අපි අසුතු ඒ වගේම 1982 ජනාධිපති වරන්දි පදු අපේක්ෂක ඉදිරිපත් කිරීම සඳහා වෑයම් කරපු දේශපාලන ව්‍යාපාරයක් අපි හැබැයි 1983 අපි තහනම් කරා කිසි දෙයකට සම්බන්ධ නොවි ඒ වෙලාව අපි අපේ උරුස සමිත ව්‍යාපාරය කියලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් දැම්මා මේ තහනම ඉවත් කරන්න කියලා අපි ජාත්‍යන්තර සංවිධාන වලට ලිව්වා මේ තහනම ඉවත් කරන්න කියලා අපිට වඩාත් කැමති වඩාත් සුදුසු සහ වඩාත් අපිට තරගයක් නොමැත්තේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ව්‍යවහාර තුල එදත් අපි ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් සටන් කරපු ව්‍යාපාරය හැබැයි 1983 අපි තහනම් කරා මොකද්ද හේතුව එදා ජේ.ආර්. ජයවර්ධන ප්‍රජාතන්ත්‍ර විරෝධී ගමනට විරුද්ධව සටන් කරපු එක අදත් ගරු කතානායකතුමනි මේ රටේ වංචාවට දූෂණයට එරෙහිව අපි සටන් කරනවා ඒක නතර කරන්නේ නැහැ කේන්ද්‍රීය වලට නේද කුඩා නේද ඔය හඬ නැංවීමට ඒක නතර කරන්නේ නැහැ අදත් මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ කොතනද ඒකට එරෙහිව සටන් කරන එදා වගේම ඒක අපි එකලින්නෙත් නැමතක තබා ගන්න අදත් එදා වගේම අපේ රටේ සාමාන්‍ය ජනතාව මුහුණ දී තිබෙන ආර්ථික පීඩනයට එරෙහිව සටන් කරනවා ඒක අපි නතර කරන්නේ නැහැ මතක තබා ගන්න හැබැයි ඒ හැම සටනක්ම අපි 1994 සිට මේ දක්වා ගෙවිච්ච අවුරුදු කීයද අවුරුදු 28ක කාල පරිච්ඡේදය ඇතුළත අපේ සහෝදර ඝාතන වෙලා තිබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී විශාල අහිමියන් අපිට ඇති වී තිබෙනවා ඒත් අපි මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය ආරක්ෂා කරගන්නත් ඒ වෙනුවෙන් පිළිහිටි දේශපාලන ව්‍යාපාරය මොකක්ද අද අපිට කියන්නේ අද අපිට කියනවා මේ ප්‍රචණ්ඩත්වයේ මුදා හැරිය මා ගාව තිබෙනවා විශේෂයෙන්ම අනුරාධපුර 11 තිරේ කත්තඩංගොඩ ආරං තියෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ කෑගල්ල 8 දෙනෙක් අත්තඩංගොඩ ආරං තිබෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ දෙනියා 11 තිරේ කත්තඩංගොඩ ආරං තියෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ දෙවුන්දර 6 දෙනෙක් අත්තඩංගොඩ ආරං තියෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ හරි දෙනියා 3 දෙනෙක් අත්ත මේ කම්පුරු පිටේ 3 දෙනෙක් අත්තඩංගොඩ ආරං තියෙනවා එක සමාජිකයෙක් අපේ නැහැ හැබැයි ගරු නියෝජක කතානායකතුමනි අපි දන්නවා ගරු නියෝජක කතානායකතුමනි අපි දන්නවා 1988 89 1988 89 අමාත්‍යවරුන්ගේ ගෙවල් වල වදකාගාර තියාගෙන ගියා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු එමතරෝ ලැයිස්තු හැදුවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමහර සමාජිකයන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා සාක්ෂි දරන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමහර ක්‍රියාකාරී සමාජිකයන් ලැයිස්තු හැදලා පොලිසියට අත්අඩංගුවට අරන් ඝාතනය කරා එහෙම ඉතිහාසයක් තිබෙනවා අදත් අපි දන්නවා මන්ත්‍රීවරු දැන් ලැයිස්තු හදන බව මතක තබා ගන්න හරිද එනිසා ඕනෑම පරීක්ෂණ කරන්න තමුනාසෙලා අද පොලිස්පතිවරයා මොකද කියන්නේ පොලිස්පතිවරයා කියන පොලිස් ස්ථාන 184කින්
istana dekakata sudusu istanaadhipati upat kare kiyala 182 ma pat karala thiyena kawuda deshapalana patwim palate mantriwara kiyana oy isi denna kiyala palase mantriwara kiyana tamange polisiyata ona nildariya kawuda kiyala tamunawasala polisiya tamange athe palana karapu oyeni hari me polisiya thibe tamunawasala athene wenna kawageda polisi 184 kin 182 kata deshapalana patwim thiyena kiyala polis pratiwara kiyana ona polis pratiwara kiyana sudusukan sahita polis nildarin denna pat kare kiyala edath ehemai එදත් මේ විදිහට මොකද කරේ? මන්ත්‍රීවරු ඇමතිවරු තමන්ට අවශ්‍ය වෙන පොලිස් ධාරින් පළාත් නියෝජ්‍ය පොලිස්පතිවරු ගෙනල්ලා කැඳවලා මොකද සිදු කරේ? එදත් මේ වගේ මොකද සිදු කරේ? වැවරදි විවිධ නම් දෙන්න පටන් ගත්තා. ඒ නිසා ස්වාධීන පරීක්ෂණ කරන්න ඕනා පරීක්ෂණ මුහුණ දෙන්න අපි ලෑස්ති. ඇයි? මේක මුලින් ඉඳන් පටන් ගන්න ඕන ගරු නියෝජ්‍ය කතානායකතුමනි මොකද සිද්ධ වුනේ? සාමකාමී උද්ඝෝෂණයක් තිබුණා. කොතනකවත් ගැටුම් තිබුණේ නැහැ. හැබැයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශාල සමාජයේ පීඩනයක් තිබුණා. පුරවැසියන් නම දෙනෙක් Nama dene telpoli mula miya kia, eda beda nama tibino, eba kema, peya hata ada poli mula sitte minda inda situ na ikola beda nama tibino, pohora netu akusukar mante mulu mune minasung, eba da minisuke beda nama tibino, enisa minisuke keker ena kope ak tibino karuni yote katana eka terungan nona, ada tamuna asela eka terungan netam, ada tamuna asela terungan netam eka disitu mahanda be, tamuna asela pauke aur deka hamara etulata, merata pal nekara udatca. Takkadi hituwakkari nayakayak merata palana kara kisiyukata ahunkan denna ne rata nayakayak merata palana kara eka prativipaka bawata patthune mokadda eka prativipaka bawata patthune janathawage bura bura nagena kopaya wardane una e kopaya vividakarin pupuranna patan gatta api dakka miriyanedi meka pipuruwata passe e welaye police samithe prasanna ranthunga mokadda kiwwe meka jvp wedak kiwwa prasanna ranthunga den maasekata aasanna kalaya gatha wi thibenawa eka toruthura keldaru karanna ekak kiyanna Polisi samati tamange balaya yodagena mehema kiyana ekak kiyana tahuru karanna ඊට පස්සේ ගරු නියෝජක තනායකතුමනි සාමකාමී උද්ඝෝෂණයක් තිබුණා ගෝල්ෆ් ෆීල්ඩ් වල ඒක ඉතාම සාමකාමී උද්ඝෝෂණයක් කවුද මර කණ්ඩායම ගණන් වර්ධිත මහමන්ත්‍රීට අපිද කරු කතානායකතුමනි ගරු නියෝජක තනායක මර කණ්ඩායම මර්ලිය ගමන්ත්‍රීට ගෙනල්ලා හරිද මයිංගන හන්දියේ යාචකේ කැටේට ඉන්න මනස නිකම් විකෘති වුණ මොකද අපි කිව්වොත් නිකම් මානසික ආබාධයක් තියෙන අය පවා මානසික ආබාධයක් තියෙන අය පවා ගෙනව බස් වලින් මේ මයිංගන ඔරලෝසු කනුව ගාව හරිද ඉන්න මානසික ආබාධයක් තියෙන අය ගෙනව අරලේ ගහ මන්දිරේට මෙහෙමයි කරේ මර කණ්ඩායම් කැඳෙව්වා නගර සභාවල සේවකයෙක් කැඳෙව්වා කැඳවල මොකද කරේ හිරකාරයන් ගෙනවා ලංකාවේ කවදද වටරක නිවාස වටරක හමුදා කඳ මේ එලිමහ නිරකඳුර වල ඉන්න එකේ ඉන්නේ හිරකරුවන් ගෙනව කණ්ඩායම් මෙහෙමනේ මම කතා කරන්නේ ගෙනල මොකද කරේ හිරකරුවන් ගෙනව එතෙන්ට පහර දීන් සලසුම් කරා දිකටම පහර දෙන්න පටන් ගත්තා පහර දෙන්න පටන් ගත්තා මොකද කරේ පහර දුන්නේ නැද්ද එතන ඉස්සරලම අරලිය ගහ මන්දිර ගාව තිබුණු උද්ඝෝෂණයට පහර දුන්නා ඊට පස්සේ පොඩක් ඉන්න කියනකම් ඔයා ඉන්නකෝ ඊට පස්සේ කරුණේ එකද මොකක්ද උනේ පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු අද මානවිකම් කොමිසමට කියලා ප්‍රකාශ කළා තියෙනවා මට මේක වළක්වන්න හැකියාව තිබුණා මම වැලක්වීම සඳහා කඳුළු ගෑස් ගෙනල්ලා තිබුණා මම වෝට ගෙනගෙන තිබුණා මේක වැලක්වීම සඳහා අවශ්‍ය වෙන පියවර මට ගත හැකි තිබුණා හැබැයි මට ඉහලා දෙන්න මේක කරන්න එපයි කිව්වා රහන් රත්නත්තුමා ගරු වන්දිතුමනේ මම ඊටම වගකීමෙන් කියනවා වටරැක හිටපු සිරකරුවන් කිසි දිනෙක මම අරගලයට ගහන්න ගෙනල්ලා නැහැ කියන එක බොහොම සිතේ කරු සුරි හරි ඒ කියන්නේ මම දන්නේ නැහැ තාමත් මේ මම දන්නේ නැහැ රත්වත්තේ තාමත් මේ සිරකරුව එමත් කියන්නේ මම දන්නේ නැහැ හිරකරුව එමත්ද කියන්නේ මොකද හිරියට ගිහලා මොකක් හරි ප්‍රශ්නෙකුත් උනා පුතුමාට කොහොමනත් මම කියන්නේ හරිද හිර ගෙදර බලන්න ගිහිල්ලා මම මේ කියන්නේ මං ගා ලේස්තු තිනවා වටරක හිරකරුවන් එලිමහ හිරකරුවන් ගෙනාවා මෙතෙන්ට හොස්පිටල් එකේ බෙහෙත් දීපු ලේස්තු තිනවා මොකද මේ නෑ කියන්නේ හරිද මම ගාව තියෙන ලේස්තු ඔබතුමාට එnde එළියට පෙන්නන්නම් මම මේ කාලේ ගන්න නැහැ මේකට ඒ නිසා මොකද කරේ සැලසුම් කරා පහාරයක් ඒ පහාර වැළක්වීම සඳහා නිය ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශවන්දු මානවීයකම් කොමිසම මහමේදීපී සාක්ෂි කුමද්ද කියන්නේ එතුමා කියලා මේක වැළක්වීම සඳහා මම ක්‍රියාමාර්ග ගනිමින් තිබුණා වෝට ගෙනල්ලා තිබුණා කඳුළු ගෑස් මේ එල්ල කිරීම සඳහා සූදානම් කළා තිබුණා මට ඉහලින් දෙන්න කිව්වා ගහන්න එපයි කිව්වා කවුද ඉහලින් දෙන්න ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට වඩා උඩින් ඉන්නේ කවුද කවුද පොලිස්පති අනිත් එකන කවුද පොලිස් ලේකම් අනිත් එකන කවුද උඩින් ඉන්න ජනාධිපති ඒ වෙනකොට වෙන ඇමතිවරු නැහෙනේ ජනාධිපති රෙලිය අස්සලානේ අගමැති උරිලා අස්සලට කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්සලා ඊට වඩා උඩින් ඉන්නේ 3 දෙනයි මේ 3 දෙනාගෙන් දෙන්නේ තමයි කියන්නේ වළක්වන්න එපා කියලා ඊට පස්සේ ප්‍රහාර එල්ල කරනවා ප්‍රහාර එල්ල කරනවා ප්‍රහාර එල්ල කරේ මර කණ්ඩායම් මතක තබා ගන්න
අවසන් මන්ත්‍රී වරු එතෙන්ට අවිලා අපි කවුරුත් එතන ඉඳලා නැහැ මර කණ්ඩායම් මරගෙන තමුන්වාසලන් හිටියේ මර කණ්ඩායම් මරගෙන අපි මිනිස්සුන්ට ගහන ඕන තැනකට යනවා මතක තබා ගන්න එහෙම මර කණ්ඩායම් මොදල මතක තබා ගන්න එහෙම මර කණ්ඩායම් මොදල කොතනාරි සානකාන් උද්ඝෝෂකෙන්ද පහර දෙනවනා බරු කතානායකතුමනි හොඳට මතක තියාගන්න කියන්න එවැනි මර කණ්ඩායම් මොදවල සාමකාමී තරුණයන්ගේ උද්ඝෝෂණයට පහර දෙනවනා හෙට කොතනද පහර දෙන්නේ එතෙන්ටත් යනවා මතක තබා ගන්න එහෙම එහෙම ලයිසන් තණ්ඩියෝ ආණ්ඩු බලයාරගල ලයිසන්ස් තණ්ඩියෝ හරිද කසුප්පු ගෙනල්ලා අරක්කු ගෙනල්ලා තුවක්කු ගෙනල්ලා පිහි ගෙනල්ලා ලයිසන්ස් තණ්ඩියෝ මන්ත්‍රීකම කියන ලයිසන්ස් තණ්ඩි කමක් නෙවෙයි මේ රටේ පුරවැසියන්ට මේ රටේ පුරවැසියන්ට කොතනද පහර දෙන්නේ අසාධාරණ දෙයක් කියලා මැතුමා මොකද කියන්නේ මෙතුමාට කතා කරන්න ඉන්නේ නේද හා හරි බොහොම සිතේ මර මර කණ්ඩායම වලට එහෙම ජනතාවට යටත් වෙන්න දෙන්නේ නේ මර කණ්ඩායම් පහර දෙන්නට බලන් ඉන්නද එහෙම බලන් ඉන්න සූදානම් නැහැ රූපයි නාලිකාල දියත් වෙන පටන් ගත්තා තරුණියන්ට පහර දීපු ආකාරය පොළු වරගෙන පහර දීපු ආකාරය පොළු වරලේ ගහ මන්දරෙන් බෙදපු ආකාරය හරි කසිප්පුත අරක්කු තිබුණු අරක්කු තිබුණු අරක්කු තිබුණු ජීප් හම්මුණු ආකාරය අන්නේ මර කණ්ඩායම් වලට විරුද්ධව ඒ මර කණ්ඩායම් වලට විරුද්ධව අපි ගියා ඒ නිසා මොකද්ද වුනේ එතන ඒ තුච්ච පහරක් මතක තබා ගන්න අකමැති මිනිත්තු දෙකක කාලයක් තිබෙනවා මුලසුනේ ඉඳගෙන දියත් කළද පහරයක් ඒක කොහොමද නැහැ කියන්නේ අගමැති මහින්ද රාජපක්ෂයෙන් වෙනකොට මුලසුනේ ඉඳගෙන දියත් කළද පහරක් ඒක සැලසුම් කරු ඒගොල්ලෝ සැලසුම් කර ඒගොල්ලෝ බඩු ගෙනාව ඒගොල්ලෝ පහර දියත් කර ඒගොල්ලෝ දියත් කර පහරයක් ඒ පහරට මුළු රටම කම්පාවට පත් වුණා තේරුම් ගන්න රටම කම්පාවට පත් වුණා පහරට කවුද බලන් ඉන්නේ හිතප්පපුවක් තියෙන කෙනස් කෙනෙක් තරුණියකට වට වෙලා පොළු වලින් පහර දෙනකොට කවුද බලන් ඉන්නේ කාටද උණු වෙන්නේ උණු වෙන්නේ මැරයන්ට විතරයි මතක තබා ගන්න උණු වෙන්නේ මැරයන්ට විතරයි පස් කපලා ගස් කපලා වෙලි කපලා කොන්ත්‍රාත් අරගෙන බිල්ඩින් හදාගත්ත මිනිස්සු හරිද හරිද සාක්ෂියක් තියනවද මේ මහ පොළොවේ පරිසර පද්ධති විනාශ කරන්න පුළුවන් මිනිස්සුන්ට මිනිස්සුගේ හිතප්පව ගැන වේදනාවක් දැනෙනවද එහෙම වේදනාවක් දැනෙන්නේ නැති මිනිස්සු එනිසා මේ රට සාමාන්‍ය පුරවැසියන් ඒකට විරුද්ධ උද්ඝෝෂණය කරා ඉස්සරහට ආවා ඒක ප්‍රචණ්ඩත්වයක් දැක්ක වර්ධනය වුණා අපි කවුරුත් ප්‍රචණ්ඩත්ව අපේක්ෂා කරන්නේ ප්‍රචණ්ඩත්ව අනුමත කරන්නේ නේ හරිද නමුත් ඒක ප්‍රචණ්ඩත්ව දැක්ක වර්ධනය වීමේ ස්වභාවික ක්‍රියාදාමය අපිට තේරුම් ගන්න පුළුවන් ඒක තේරුම් ගන්න බැරි නම් තාමත් වාඩි වෙලා ඉන්න වෙනතනකින් මතක තබා ගන්න හරිද තාමත් තේරුම් ගන්න බැරි නම් කරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ කොහොමද කියලා තාමත් තේරුම් ගන්න අසමත් වීති වෙනවා නම් අසමත් වීති වෙනවා නම් මේ සමාජයේ තමුන්වාසලා නිවන්න බෑ ඉස්සරහට මේ නිවීමට නිවීමට පුළුවන්කම තිබෙන්නේ ජනතාවගේ මේ බුරබුරා නැගෙන කෝපය මත උනේ කොහොමද ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ සාධාරණයි ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ ඉතාම සාධාරණ උද්ඝෝෂණයක් තිබෙන්නේ ඒ දරුවන් මාසයක් හිටියා ගල් කැටයක් අතට ගත්තනේ හරිද අපි එතන විවිධ දේශපාලන ව්‍යාපාර වලට සම්බන්ධයි හිටියා හරිද වෙන්නේ නැන්ද මතුවා දරු අනුර කුමාර දිසානාගේ මැතිතුමා මේ දැන් පොලිස්පතිතුමාට කතා කරපුවාම 400 ගානක් අත්අඩංගුවට අරගෙන ඉන්නවා. ඒකෙන් 150ක් ජනතා විමුක්ති පෙරමුණේ තමුන්නාන්සලගේ අය. තමුන්නාන්සලගේ මිනිස්සු. වාර්තා. දැන් වාර්තාව දෙන්නකෝ. දෙන්න වාර්තාව. දැන් වාර්තාව දෙන්නකෝ. ඔය ඔයා කියනවා වද කිව්වා. ඔව්. වද කිමින් කියනවා වාර්තාව. වාර්තාව දෙන්නකෝ. අපි බලමු සමාජිකෙන් සමාජික. මම කියන්නම්. ගම්පහ එක්කෙනෙක් අත්අඩංගුවට අරන් තියෙන එක්කෙනෙක් ගම්පහ ජවිපේ සමාජිකයක් නෙවෙයි. අනුරාධපුර නගරයේ අත්අඩංගුවට අරන් තියෙන කිසියෙක් ජවිපේ සමාජිකයක් නෙවෙයි. දෙවුන්දර කඹුරු පිටිය දෙනියාය අත්අඩංගුවට අරන් තියෙන කිසියෙක් ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයක් නෙවෙයි. හරිද? මතක තබා ගන්න. හරිද? අපිට කියන්න. ලැයිස්තුව දෙන්න. නම් ගම්පහ. ඔබතුමාගේ කාලය අවසන් වෙලා. ජවිපේ සමාජිකයන් අතරනේ අපි. අවසන් කරන්න ගරු. කවුද කියලා දන්නේ අපි? හරිද? එනිසා මතක තබා ගන්න. මතක තබා ගන්න මේ 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 1983 යලි කරකැවීමක් මේ මේක අපිට තේරුම් ගන්න පුළුවන් මේක අපිට තේරුම් ගන්න පුළුවන් හරිද මේක තේරුම් ගන්න බැරිද අපිට මේක තමයි 1983 තමන් විසින්ම ප්‍රචණ්ඩත්ව නිර්මාණය කරලා තමන්ම ප්‍රචණ්ඩත්ව දියත් කරලා ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා මේ වගකීමෙන් කියන්නේ පොලිස්පතිතුමා කියනවා 150ක් තමුන්නාන්සලගේ ප්‍රබල සමාජිකයෝ කියලා ජනතා විමුක්ත පෙරමුණේ මේ 400න් එහෙනම් ගරු නියෝජ්‍ය කතානායක පොලිස්පති සමාජිකත්ව දීලා ඔබතුමා තාම චූටි වෙලාවකින් අවසන් කරන්න වැඩිපුර වෙලාවක් දීලා තියෙනවා ඔබතුමාගේ කාලය අවසන් වෙලා තියෙන වැඩිපුරත් පොඩි වෙලාවක් දුන්නා බාධා කරපු හින්දා මම අවසන් කරන්න දැන් ඒ නිසා අවසන් කරන්න ඒ නිසා ලක්ෂණගිරි ඇලමැතුමා විනාඩි තුනක් දෙන්න තව මොකද්ද විනාඩි තුනක් හරි විනාඩි තුනක් ඒ නිසා අවසන් වශයෙන් කියන්නේ
අපිට මේ කෑ ගැහිලි මේ අඬබිරිලි වලට යටත් වෙනවා නම් මේ ව්‍යාපාරය කරන්න මතක තබා ගන්න. හරිද? එකිනෙකාගේ අවලාද වලට එකිනෙකාගේ මඩ ගැහිලි වලට එකිනෙකාගේ යටි කුමන්ත්‍රණ වලට බියේ දේශපාලන කරන මිනිස්සු නෙවෙයි. මොකද 1988 මගේ ගේ ගිනි ගත්ත මම දන්නවා. මගේ ගේ ගිනි තිබ්බා. හරිද? ඒවත් අපි දන්නවා. එනිසා මේ වේදනාව ඒ කෝපය අපිට තේරුම් ගන්න පුළුවන්. හරිද? එනිසා අපේ සහෝදර නැති වෙලා තිබෙනවා. ඒවත් අපි දන්නවා. ඒත් ගරු නියෝජක කතානායකතුමනි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාද වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරගෙන වෙන හැම වෙලාවම පෙනීට දේශපාලන ව්‍යාපාරය ශක්තිමත් කරපු දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා එකිනෙකා මතක තබා ගන්න. එකිනෙකා තම තමන්ට ඕන පරිදි ලැයිස්සු හදා ගන්න. ස්වාධීන පරීක්ෂණ තියන්න. අපි ලැයිස්සු ඕන පරීක්ෂණයට මුහුණ දෙන්න. දැන් මොකද්ද වෙලා තිබෙන්නේ? හමුදාව ජනාධිපති යතේ, පොලිසිය ජනාධිපති යතේ, මන්ත්‍රීවරුන්ට ගෙවල් වලට ගහනකොට ජනාධිපති මොනවද කරේ? ඒ හමුදාව මොකද්ද කරේ? ඒ පොලිසිය මොකද්ද කරේ? දැන් එක මන්ත්‍රීවරයෙක් මම දැක්ක කතා කරනවා පොලිසියෙන් 40 දෙනෙක් හිටියලු බයිසිකලයක නම්බර් එකක්වත් ලියාගත්තේ නැතුළු. JVP 40 දෙනෙක්ද පොලිසිය? ඒ පොලිසිය 180 දෙනෙක්ට OIS ලපත් කරේ තමුන්වන්සලා. මන්ත්‍රීවරු ලියුම් දීලා පත් කරේ කියලා පොලිස්පති කියන්නේ. හරිද? මතකද යන්න පොලිස්පති කියන්නේ 182ක් පත් කරලා තියන්නේ තමුන්වන්සලා. පළාතේ OIS තමුන්වන්සගේ ගෝලයා. හරිද? පළාතේ DIG තමුන්වන්සලා ඕන විදිහට දාගත්තේ. හමුදා අනුකණ්ඩ තිබේ ජනාධිපතිවරයා ගාව. මෙතර ගිනි තියෙන ජනාධිපතිවරයා හමුදා වෙව්වේ නැත්තේ. ඇයි පොලිසිය වෙව්වේ නැත්තේ? තිබුණා ප්‍රශ්නයක්. මහින්ද රාජපක්ෂ මහත්මගේ කඳවුර මොකද්ද කියන්නේ? එතුමගේ ආරක්ෂාව වෙනුවෙන් හමුදාව ඉල්ලුවා, පොලිසිය ඉල්ලුවා, එව්වේ නැහැ. එව්වේ නැත්නම් මොකද කරේ? එතුම අසරණ භාවයට පත් කරලා බිත්තියට මෙහෙත්තු කරලා ඉල්ලා අස්වීමේ ලියුම ගෙන්නගත්ත ගෝඨාභය කියලා. ඔන්න මහින්ද මහත්තයා කඳවුර කියන එක. ඔන්න උදයන්ග වීරතුංග කියන එක. ඒ විතරද අවසන් වශයෙන්? ඒ විතරද ගෝඨාභය රාජපක්ෂ මොකද්ද කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ කියන්නේ මොකද්ද? ඒ කඳවුර කියනවා ජනකෙනා හනුමන්ත වගේ ගිනි තියාගෙන ගියා. මහින්ද රාජපක්ෂ ජනකෙනා හනුමන්ත වගේ ගිනි තියාගෙන ගියා. ඒක තමයි ස්වාධීන මන්ත්‍රීවරයෙක් ඊයේ කතා කරලා කියන්නේ ජනයක කොරහත් බිඳගෙන ගියා කියලා. ඒ නිසා මේ ප්‍රචණ්ඩත්වය වුණා මේ කඳවුරු දෙකට. එක පැත්තකින් මහින්ද රාජපක්ෂ මේ ප්‍රජා මේ කණ්ඩායම් කැඳවලා අරලිය ගාමන්ත්‍රයට ගෙනලා සලසුම් කරලා ප්‍රහාර අධ්‍යයත් කරා. ඒ පිළිබඳ ස්වාධීන පරීක්ෂණයක් කරන්න. එතනින් අනතුරුව දියත් වුණා නම් යම් මන්ත්‍රීවරුන්ට පහර දීම්, යම් තැන්වලට ප්‍රචණ්ඩ ක්‍රියා, ඒ හැම එකක් පිළිබඳව ස්වාධීන පරීක්ෂණයක් කරන්න ඕන පරීක්ෂණයට අපි මුහුණ දෙන්න ලෑස්ති. ඒ මොකද අපි හැම වෙලාවම ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ විශ්වාස කරන දේශපාලන ව්‍යාපාරයක්. විශ්ූති නියෝජක කතානායකතුමනි. බොහොම ස්තුතියි ඔබතුමාට. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.